අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම වර්ග වර්ගීකරණය යටතේ වියලි සම ගැන. වියලි සම ගැන කතා කරලා සාමාන්‍ය හැමදෙ සහ වියලි සමට ආලේපන තෝරගන්න විදිය තමයි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ හම් වර්ග දෙකටම එකම වර්ගයේ තමයි ආලේපන වර්ග යොදා ගන්න අපිට පුළුවන්කම තියෙන්නේ. මේවට සත්කාරය කරන ආකාරය නම් ඊට පස්ව වීඩියෝ එකකින් තමයි කතා කරන්න වෙන්නේ. සාමාන්‍ය හැම වගේම වියලි හැමත් එකම ආකාරය වුණාද මේ දෙක යටතේ විවිධාකාරයේ සම්වර්ග අපිට හම්බ වෙනවා. මොකද ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ හැම විවිධාකාරයි එකම වර්ගය කියන්නේ වියලි සම වුණත් විවිධාකාර ප්‍රභේද තියෙන්න පුළුවන් ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. NVQ ප්‍රශ්න පත්‍රයේ ඔබට මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න සිද්ධ වෙන නිසා මේක හොඳ අවධානයෙන් සටහන් කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා මුලින්ම. ඔන්න හරි, අපි හිතමුකෝ වියලි සම. වියලි සම ඕනෑම සමක ලක්ෂණ කියන්නේ අපේ සමයේ තියෙන සෞඛ්‍ය තත්ත්වය පිළිඹු කරන්නක් කියලා තමයි අපිට පිළිගන්න වෙන්නේ. මොකද ඒ තුලින් තමයි අපි ප්‍රතිකාර සත්කාර සඳහා ආලේපන තෝරගන්නේ ක්‍රම වේදයන් තෝරගන්නේ ඒ අනුව තමයි. වියලි සම තෙතමනේ රහිතයි. ඒ වගේම විචලනයේට පත් ඇති අවස්ථාද තියෙනවා. තෙතමනේයි විචලනයේයි කියන්නේ දෙකක්. ඒක හොඳින් මතක තියාගන්න. වියලි සම රළු බවක් දැනෙනවා, ඉරිතලාගිය පෙනුමක්. සමහර විට ලේගලා යම් වගේ තත්ත්වෙනුත් තියෙනවා. කැසීම ඇති වෙනවා තෙතමනේ ඉල්ලා සිටින හැමක් විදිහට තමයි අපිට දකින්න වෙන්නේ. මොකද මේක කොරපුතු ගැලවෙන ආකාරයට, කුඩු ගැලවෙන ආකාරයට, රැලි ගැසුණු ඉරි ගැසුණු ආකාරයට තමයි වියලි සම තියෙන්නේ. ඇත්තටම නිරෝගී නැහැ, රෝගී සමක් විදිහට තමයි අපි සැලකන්නේ. ඒ වගේම තමයි වියලි සම තෙතමනේ අඩු සමයයි හැම තිස්සෙම උපකල්පනය කරන්න එපා. ඒක හැම තැනටම පොදු නෑ. සමහර තැන්වල වියලි සමේ ජල අන්තර්ගතයයි තෙල් සමේ ජල අන්තර්ගතයයි සමානයි. නමුත් සම වියලි සම විචලනයේට පත් වෙලා තියෙනවා. ඒකට හේතු අපි අඳුරා ගන්න ඕනේ. මේ වගේ සමකට වතුර ජලය පානය කරන එක ප්‍රතිඵලදායකයි. නමුත් සුජු ප්‍රතිකාරය එයම කියලා හිතන්න එපා. මොකද ඊට වඩා ප්‍රතිකාර අපිට කරන්න සිද්ධ වෙනවා. එතකොට බලමු අපි වියලි සමක වියලි සමක් කියන්නේ මෙන්න මේක තමයි. වියලි සම කියන්නේ ඔයගලන්ට පේනවා ඇති මේ හැම තැනම හරිම ඩ්‍රයි වියලි ගතිය බැලුව බැලමට පේනවා. ඉතින් මේකට අපි වතුර පාවිච්චි කරන එක ගොඩක් හොඳයි. ඒ වගේම මොයිචරයිස් කියන ආලේපනේ හැම වෙලාවෙම වැදගත්. මොකද සමේ තියෙන ජලය තෙතමනේ වාෂ්ප වීම වළක්වනවා. ඒ වගේම පොරස් රෝම සිදුරු හොඳට වහලා ඇතුලේ තෙතමනේ ආරක්ෂා කරනවා. වගේම මොචරයිස් උර අවශෝෂණය කර ගැනීමට හොඳ පසුබිමකුත් එතෙන්දි හැදෙනවා. ඒ වගේම තමයි තෙල් සහිත නිෂ්පාදන සහ තෙල් සහිත ආහාර නිතර පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි බෙන්සොයිල් පෙරොක්සයිඩ් සමගින් එන සත්කාරණම් කොහෙත්ම කිරීමට සුදුසු නැහැ. මොකද මේවා තෙල් ග්‍රන්ථිවල තෙල් නිපදවීම අඩපණ කරන හින්දා. ඒ වගේම අර සාමාන්‍ය හැමට වගේම තමයි රළු පවිත්‍ර කාරක භාවිතා කරන්න එපා. රසායනික පුරෝපු කෙමිකල් වගේක පාවිච්චි කරන්න එපා. ඒක එච්චර හොඳ නැහැ. ඉතින් ග්ලිසරින් වගේ සබන් ජාතියක් තමයි පාවිච්චි කරන්න ඕනේ. ග්ලිසරින් කියන්නේ ස්වභාවික හියුමෙක්ටන්ක් කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ හියුමිඩිටි සමේ තෙතමනේ රඳවා ගැනීම සඳහා විශාල කාර්යයක් කරන්න පුළුවන් කෙනෙක් තමයි ග්ලිසරින් කියලා කියන්නේ. ඒ වගේම තමයි අධික තාපයෙන් උණු වතුරින් වළකින්න ඕනේ. අල්මරණු වතුර පාවිච්චි කරන්න ඕනේ. ඒකත් හරියම සීමා කරන්න ඕනේ. ඒ වගේම හැම තෙතමනේ මනාව පවත්වාගෙන යන්න ඕනේ. අහිතකර බැක්ටීරියා වර්ධනය වෙනවා නම් ඒක නවත්ත ගන්න ඕනේ. මොකද හැම තියෙනවා බැක්ටීරියා විශේෂ දහස් ගණක්. ඒවා සමහර ඒවා හිතකරයි, සමහර ඒවා අහිතකරයි. මේ කුමන බැක්ටීරියා වුණත් ආසාදනය වෙන්න පුළුවන්. අපේ යම් යම් ක්‍රියාකාරීත්වය අනුව ආසාදනය වෙන්න පුළුවන්. මේ වගේ රෝගී සමක ඒ ආසාදන තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආසාදනිකතා හා සමේ රෝග
වළක්වගන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. මොකද මේවා බොහෝ නරක අතට හැරෙන්න පුළුවන් හින්දා. සම රැලි වැටීම වයසට යාම සාමාන්‍ය තත්ත්වයක්. ඒක තමයි වියලි සමග තියෙන ලොකුම දේ තමයි ඉක්මනින් වයසට යන තත්ත්වේ. එතකොට මෙන්න මේ වගේ පිරිසිදු කිරීමේ දේවල් තමයි පාවිච්චි කරන්න හොඳ වියලි සහ සාමාන්‍ය හමට. මේ දිනපතා පිරිසිදු කරනවා නම් මේ වගේ ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ක්ලෙන්ස් එකක් බුදු ක්ලෙන්ස් එකක් තමයි. හොඳ ස්ටෑන්ඩඩ් ක්ලෙන්ස් එකක් පාවිච්චි කරනවානේ. රළු දේවල් නම් පාවිච්චි කරන්න එච්චර හොඳ නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ වගේ ස්කින් කෙයා එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ මේකත් ඇවිල්ලා හයිඩ්‍රේට් කියන්නේ වතුර ජලය වැඩිපුර ලබා දෙන නිෂ්පාදන නිසා මේ වගේ නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේකත් හයිඩ්‍රේටින් එකක්. ඒකත් ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් එකක්. මෙන්න මේ ටික මෙන්න මේ තියෙන නිෂ්පාදන පිළ මේකට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම කිව්වා ඔයගලන්ට සාමාන්‍ය හැමත ආලේපන තෝරගන්නා වගේම තමයි වියලි හැමත ආලේපන තෝරගන්නේ. බොහෝ විට වෙළඳපළේ මේ දෙකටම පොදු වෙච්ච නිෂ්පාදන තමයි තියෙන්නේ. ඒ නිසා ඉතින් මේ හම්බර්ග දෙකටම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම හැම තිස්සෙම ස්වභාවික දේවල් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩාක් ප්‍රතිඵලදායක වෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් හොඳයි. දැන් අපි සම්වර්ග දෙකක් අඳුරගත්තා. එන ප්‍රධාන මං කොටස් දෙක තුනක් කිව්වා. සාමාන්‍ය හැම වියලි සම සහ තෙල් සම. ඒකෙන් අපි සාමාන්‍ය හැම සහ වියලි සම කියන දෙක අඳුරගත්තා. තවත් කීපයක් තියෙනවා. ඒ හැම එකම අපි කතා කරලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් අද තෙල් හැමේ සත්කාර ගැන ආලේපන තෝරගන්න විදිය තමයි කතා කරේ. සත්කාර කරන ආකාරය වෙනම කතා කරන්න ඕනේ. ඉතින් ඊළඟ දවසේ ඊළඟ වීඩියෝවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා තෙල් සම. අද කතා කරේ සාමාන්‍ය සහ වියලි සම. ඊළඟ දවසේ අපි තෙල් සම ගැන කතා කරලා තෙල් සමට ආලේපන තෝරගන්න ආකාරය ගැන කතා කරනවා. මම කියනවා අලුතින් අය එකතු වෙලා ඉන්නෝ නම් අපේ channel එක subscribe කරන්න. හැමෝම මේකට like එකක් දාලා ඔයගොල්ලන්ගේ comments අපිට ඉදිරිපත් කරන්න. ඒක අපේ channel එක ඉදිරියට අරගෙන ඔයගොල්ලන්ට හොඳ සේවාවක් ලබා දෙන්න ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.